වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel subscribe කොට ඉදිරියෙන් ඇති bell සලකුණ click කරන්න. අද අපි මේ ධර්මානුශාසනාවෙන් කතා කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය තුළ පිහිටි මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් ඒ ලක්ෂණ කීපයක් පිළිබඳව. මහා පුරුෂ ලක්ෂණ සක්විති රජ කෙනෙක් තුළත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටනවා කියලා බහලා ඇති. ඒ වගේමයි ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙන බුදුරජාණන් වහන්සේ නමකගේ බුදු සිරුර තුළත් ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටනවා. පුංචි වෙනසක් තියෙනවා ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ පමණක්. ඒ වගේමයි මේ සම්බුද්ධ ශාසනය තුළ තවත් පින් ඇති සසර පින් කරපු පාරමී පුරපු ඇතැම් ශ්‍රාවකයන් තුළ මහා පුරුෂ ලක්ෂණ එකක් දෙකක් තුන හතරක් කිහිපයක් පිහිටන්න පුළුවන්කම තියෙනවා. ඔබ අහලා ඇති මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ. උන්වහන්සේ ළඟත් මහා පුරුෂ ලක්ෂණ හතක් තිබ්බ කියලා සඳහන් වෙනවා. නමුත් මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ඒ බුද්ධ ශරීරය තුළත් මේ ලෝකෙම පාලනය කරන පංච සීලේ මුළු ලෝකෙම පාලනය කරන සිවුරංග සේනා පිරිවරාගෙන කිසිම දඬු මුගුරක් ආයුධයක් නැතුව අහසින් ගිහිල්ලා මුළු ලෝකෙම දසරාජ ධර්මයෙන් ධර්මානුකූලව පාලනය කරන සක්විති රජ කෙනෙක් ලෝකෙ පහළ වෙයිද? අන්නේ සක්විති රජුරුවන්ටත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටන. පිංගතුනි, අපේ බෝසතාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්න අවුරුදු 500කට පමණ පෙර දේවතාවරු හිත දියුණු කරපු බමුණන් තාපසවරු ඉෂිවරු ඉදිරියේ පෙනී ඉඳලා අනාගතයේ මේ වගේ මහා පුරුෂයෙක් පහළ වෙනවා ලෝකෙ. ඒ කෙනා හඳුනාගන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් කියලා. මහා පුරුෂ ලක්ෂණ ගැන හිත දියුණු කරපු ඉෂිවරයන්ට තාපසයන් ඉදිරියේ කියා හිටියා. ඒ අය මේ මහා පුරුෂ ලක්ෂණ තම තමන්ගේ වර්ග පරම්පරාවෙන් මුඛ පරම්පරාවෙන් ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවෙන් සමහර අය කටපාඩමෙන් ආරක්ෂා කරගෙනව සමහර අය ඒ අයගේ වේද ග්‍රන්ථවල ලියලා තිබ්බා. ඒ අයගේ ආගමික මේ තාපසවරු ඉෂිවරු පුරුදු කරන ඒ ත්‍රිවේදය වේද ග්‍රන්ථ මේවැ ඔවුන් සටහන් තැබුවා. අනාගතයේ මෙපමණ කාලෙකින් මේ තුන් ලෝකෙටම යහපත උදා කරන මහා මුනිවරයන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ කෙනා හඳුනාගන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් කියලා. ඒ ලක්ෂණ ගැන ඔවුන් ලියලා තිබ්බා. ඒ අතර තාපසවරු හිත දියුණු කරපු ඉෂිවරයන් ඒ අය ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවෙන් ඒ අයගේ වේද ග්‍රන්ථවල මේව අධ්‍යයනය කරගෙන මතක තියාගෙන මේ ලක්ෂණ ගැන දැනුමක් තිබ්බයි කාලෙ. ඔබට මතක ඇති අපේ බෝසතාණන් වහන්සේ ලෝකයට පහළ වුණාට පස්සේ එදා ලුම්මිනි සල්වනී පින්වන්ත මහාමායා දේවිය කුසින් ලෝකයට බෝසත් පුතා ඉපදුනාට පස්සේ නම් තබන දවසේ බමුණු 108ක් මාලිගාවට සුද්ධෝදන රජතුමා කැඳෙව්වා. ඒ හැමෝම මේ ත්‍රිවේදයේ ගැන හොඳ දැනුමක් ඇති අනාවැකි කියන්න පුළුවන්. ඒ වගේම ලක්ෂණ ශාස්ත්‍රය අංග ලක්ෂණ ශාස්ත්‍රය මේ ගැන හොඳ දැනුමක් තිබ්බයි. මේ බමුණු සියලු දෙනාම පුංචි බෝසත් පුතා හොඳින් පරීක්ෂා කරා. ඒ පරීක්ෂා කරේ එකින් එක මහා පුරුෂ ලක්ෂණ දිහා විමසලා බැලුවේ. මේ මහා පුරුෂ ලක්ෂණ එකින් එක පුංචි බෝසතාණන් වහන්සේ තුල පිහිටලා තියෙන ආකාරي දැක්ක මේ බමුණු සියලු දෙනාම කොණ්ණඤ්ඤ කියන කෙනා ඇරෙන්න අනෙක් සියලු දෙනාම ඇඟිලි දෙකක් ඉස්සුවා. ඔස්සලා කිව්ව රජතුමනි, මේ කෙනා ගිහි ජීවිතේ රැඳුනොත් ඒ කාන්තෙන් සක්විති රජෙක් වෙනවා. සක්විති රජ කෙනෙක් තුල පිහිටන මහා පුරුෂ ලක්ෂණ මේ මහා පින්වන්ත කුමාරයාගේ පුංචි ශරීරෙ පිහිටලා තියෙනවා. ඒ නිසා ගිහි ජීවිතේ රැඳුනොත් රජකම් කරොත් නම් සාමාන්‍ය රජෙක් නෙමෙයි මුළු ලෝකෙම පාලනය කරන සක්විති රජෙක් වෙනවා. හැබැයි මේ කෙනා ගිහි ජීවිතේ අතහැරියොත් විමුක්තිය පිණිස
ගිහි සැප සම්පත් අතහැරලා ගියොත් ඒ කාන්තෙන් ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනවා. දෙව්මිනිස් ලෝකයාට නිවන් මඟ දේශනා කරන සම්බුදුවරයෙක් බවට පත්වෙනවා. එදකොට මේ අය තමන් ඉගෙනගත්ත ශිල්ප ශාස්ත්‍ර අනුව මේ මහා පුරුෂ ලක්ෂණ දිහා බලලා එදා පුංචි බෝසත් පුතාට නම තියෙන දවසේ මේ ඉපදිලා දින කීපයක්. ඒ පුංචි බෝසත් පුතාගේ ශරීරයේ මේ මහා පුරුෂ ලක්ෂණ දැකලා ඔවුන් කියා හිටියේ ඔවුන්ට දැනුමක් තිබ්බ නිසා. හැබැයි ඔය අතර ඉතා ලාබාලම කෙනෙක් හැටියට ඉතාම ඥානවන්ත උගතෙක් හැටියට හිටපු කොන්නඤ්ඤ කියන කෙනා පුංචි බෝසතාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ පිහිටීම තාමත් හොඳින් පරීක්ෂා කරා. මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ පිහිටීම පරීක්ෂා කරලා එක ඇඟිල්ලක් උස්සලා කියා හිටිය රජතුමනි, මේ කෙනා නම් ගිහි ජීවිතේ රැඳෙන කෙනෙක් නෙමෙයි. ඒ කාන්තෙන් මොන සැප සම්පත් තිබුණත් මේ ගිහි සැප සම්පත් අතහැරලා විමුක්තිය කරා යනවාමයි, මේ කෙනා ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙනවාමයි කියලා ඌර්ණ රෝම ධාතුන් වහන්සේ දක්ෂිනාරුතව කරකැවිල කෙළවර ඉහළට හිටින විදිහට නතර වෙච්ච සුදෝ සුදු පාට ඌර්ණ රෝම ධාතුන් වහන්සේ දැකලා එක ඇඟිල්ලක් උස්සලා සිංහනාදයක් කරනවා වගේ දා කියා හිටියා. එහෙමනම් අපිට පේනවා මහා පුරුෂ ලක්ෂණ කෙනෙකුගේ ශරීරයේ මේ ලක්ෂණ පහළ වෙන්නේ සසරේ කරපු මහා පුණ්‍ය කර්මයන් නිසාමයි. පිංගතුනේ අපේ බෝසතාණන් වහන්සේ මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් සොළොසා සංඛේ කල්ප ලක්ෂයක් සම්පූර්ණ කරා දීපංකර පාදමූලයේ සුමේද තාපසයන් වහන්සේ හැටියට විවරණ ගන්න අෂ්ට ධර්ම සමවධානයෙන් තමයි එදා විවරණ ලැබුයි. ඒ විවරණ ගත්තට පස්සේ දාන සීල නෛස්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අදිට්ඨාන මෛත්‍රී උපේක්ඛා කියන දස පාරමිතාවන් පාරමී උපපාරමී පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරගෙන කරගෙන ආවා ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස. දස පාරමිතා 30 ආකාරයකට සම්පූර්ණ කරා. මේ පාරමී පුරනවා කියලා කියන්නේ සසරේ එකම අරමුණක් තුල පින් කරගෙන සසරි බොහෝ කැපකිරීම කරගෙන ගුණධර්ම පුරාගෙන යනවා. අන්නේ ගුණධර්ම පිරීම පාරමී පිරීම සසර පුරා කරපු පුණ්‍ය ධර්මයන්ගේ ප්‍රතිඵලයක් හැටියට බුදු වෙන ආත්මේ ඒ බුදු සිරුර තුල ඒ මහා පුරුෂ ලක්ෂණ පිහිටනවා බුදුරජාණන් වහන්සේ නමකට. පිංගතුනි, අද මේ ධර්මානුශාසනාවේදී ඔබට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ පිහිටි ඒ 30 මහා පුරුෂ ලක්ෂණ තුලින් මහා පුරුෂ ලක්ෂණ කීපයක් අපි එකින් එක ඔබට විස්තර කරලා ඒ මහා පුරුෂ ලක්ෂණ හටගන්න හේතු වෙච්ච සංසාරික කුසල් මොන වගේ පින්ද අපේ බෝසතාණන් වහන්සේ සසරි සම්පූර්ණ කරලා තිබුණේ, මොන වගේ පිනක් නිසාද උන්වහන්සේගේ ශරීරයේ ඒ මහා පුරුෂ ලක්ෂණේ පිහිටි. අපි මේ මහා පුරුෂ ලක්ෂණ ගැන අද මේ ධර්මානුශාසනාවකින් එක විස්තර කරගන්න සූදානම් වෙන්නේ. පිංගතුනි, බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරේ පිහිටි එක් මහා පුරුෂ ලක්ෂණයක් තමයි සුප්පතිට්ඨිත පාද. ඔබ මේ කාරණාව අහලා ඇති, සුප්පතිට්ඨිත පාද උන්වහන්සේගේ සිරිපතුල සමව පිහිටලා තියෙන එක මහා පුරුෂ ලක්ෂණයක්. දැන් බලන්න ඔබේ යටිපතුල දිහා බලන්න. ඔබේ යටිපතුලේ ඇතුළට නිරාගිය තැන් තියෙනවා, පිටතට මතුවෙච්ච තැන් තියෙනවා. ඔබ පාදයේ පොළවේ තියෙනකොට ඔබේ පාදේම පොළව ස්පර්ශ වෙන්නේ. ඔබ හොඳට වැලි පොළවක හරි කිරිමැටි වගේ පාසටහන පිහිටන තැනක හරි ඔබේ පාසටහන තියලා බලන්න. ඔබේ යටිපතුල පොළොවම ස්පර්ශ කරන්නේ. බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපතුල පොළොවම ස්පර්ශ වෙන සුප්පතිට්ඨිත පාද සමව පිහිටලා තියෙන. ඔබ දැකලා ඇති සත්වයන් අතර මේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන උපමා කරනවා හස්ති රාජයෙකුගේ පා සටහන. ඒකට හේතුව මේ මහා පොළොවේ ඇවිදගෙන යන සත්වයන්ගේ පා සටහන් අතර අනෙක් හැම සත්ත්වයෙකුගේම පා සටහන් දිහා බලන්න. සමහර වෙලාවට ඇඟිලි නියපොතු පිහිටනවා, ඇඟිලිවල තැන් තැන් පිහිටනවා, විලුඹේ කොටසක් පිහිටනවා, මැදින් කොටසක් පිහිටනවා,
පා සටහන සම්පූර්ණයම පොළොව ස්පර්ශ වෙන්නේ. හැබැයි ඇතෙක් හස්තිය දිහා බලන්න, මේ හස්තියෙකුගේ පා සටහන මුළු පොළොවම ස්පර්ශ වෙනවා. හස්තියෙක්ගේ පියවර සටහන. අන්න ඒ වගේ තමයි කියනවා බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපා සටහන පොළොවම ස්පර්ශ කරනවා. ඒ නිසාමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපා පිළිගන්න මහ පොළොව ඉතාමත් ආශ්චර්යමත් අසිරිමත් ප්‍රාතිහාරයක් සිද්ධ වෙනවා සිරිපා තබන මොහොතක් මොහොතක් පාසා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල පොළොවට ලං කරනවා සමගම උන්වහන්සේ වඩිනකොට සිරිපා සටහන පාදයේ ඔසවල පාදයේ පොළොවේ තියන්න ලං වෙනකොට ඒ පාදයේ තබන තැන පොළොවේ උස් තැන් යටට යනවා. වලවල් උඩට මතුවෙලා එනවා. පොළොව සමභාවයකට පත් වෙනවා. ඒ වගේම එතන තියෙන කුණු රොඩු, කැට කැබිලි, මොනවා හෝ උල් කෑලි, ගල් කෑලි මේ වගේ කුණු රොඩු තියෙනවා නම් සැනින් ඒවා එතනින් ඉවත් වෙලා පොළොව පිරිසිදු භාවයකට පත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිපා පිළිගන්න පොළොව සම මට්ටමට පත් වෙනවා, පොළොව පිරිසිදු භාවයට පත් වෙනවා. ඒ උන්වහන්සේ සසරි පුරපු පාරමී ධර්මයන්ගේ පුණ්‍ය ශක්තිය නිසාමයි. හැබැයි පින්වතුනි එහෙම පොළොව වෙනස් වුණාට උන්වහන්සේගේ සිරිපතුල පොළොවේ තබලා ඉදිරියට වඩිනකොට ආපහු පාදයේ ඔසවනවා සමගම ඒ පොළොව කලින් තිබූ පරිදිම ආයම සකස් වෙලා සිරිපා සටහන පොළොවේ මැකිලවෙන් වෙනස් වෙලා යනවා. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ අදිෂ්ඨාන. පින්වතුනි බුදු කෙනෙකුගේ අදිෂ්ඨානයක් ගැන සඳහන් වෙනවා. අපා දෙපා සිව්පා බොහෝ පා ඇති මේ මහ පොළොවේ ඇවිදගෙන යන කෙලෙස් සහිත සත්වයන්ට ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිපා සටහනක් නොපෑගේවා කියන ඒ බුද්ධ අදිෂ්ඨානය. එනිසා බුදුරජාණන් වහන්සේ සිරිපතුල තබල පාදේ ඔසවනවා සමගම පා සලකුණ පොළොවෙන් මැකෙනවා. පොළොව සමභාවයට පත්වෙච්ච ඒ සුප්පතිට්ඨිත පාදේ පිළිගත්ත පිරිසිදු වෙච්ච ඒ පොළොවේ සිරිපතුල තබපු තැන ආයමත් කලින් විදිහට වෙනස් වෙලා සකස් වෙනවා. බුදු කෙනෙක් පියවර තබන මොහොතක් මොහොතක් පාසා පොළොව මේ විදිහට තමයි සිරිපා පිළිගත්තේ. ඔය වගේ පෙර බුදු කෙනෙක් ගැන සඳහන් වෙනවා පියුමතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පාදයේ තබන තබන තැන පියුම් හටගත්තා කියනවා සිරිපා පිළිගන්න. මේ වගේ සසරේ පාරමී පුරපු බුදුරජාණන් වහන්සේලාගේ ඒ මහා පුරුෂ ලක්ෂණ ලබන්න හේතුව පිංගතුනි සුප්පතිට්ඨිත පාද සඳහන් වෙනවා. මනාව පිහිටි පාද බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන් ඉතාමත් සමව පිහිටි මනාව පිහිටි පාද. එතකොට මේ මහා පුරුෂ ලක්ෂණය ඇතිවෙන්න හේතුව තමයි උන්වහන්සේ සසරේ මේ ලක්ෂණ ලබන්න හේතුව සිතින් කයින් වචනින් සංසාරි පුරාම කුසල් වඩලා තියෙන. හැම වෙලාවෙම හිතනකොට උන්වහන්සේ කුසල අරමුණක් තුළ තමයි හිත පවත්තා. කාටද යහපතක් කරන්න? කාටද මං පිහිටවෙන්? කෙනෙකුට දානයක් දෙන්න, අසරණයෙකුට පිහිටවෙන්. එතකොට මේ වගේ කුසල අරමුණක් තුළ තමයි උන්වහන්සේ හැම වෙලාවෙම සිත පවත්තා. කතා කරන වචනයක් තුළ, කුසල අරමුණක් තුළ මෛත්‍රී සහගතව කෙනෙකුට යහපතක් වෙන වචන තමයි වචනින් කතා කරලා තියෙන්නේ. කායික ක්‍රියාව තුළ උන්වහන්සේ සසර පුරාම සුචරිතවත් කායික පැවැත්මක් පවත්වලා තියෙනවා. එතකොට උන්වහන්සේගේ සුචරිතවත් වචන, උන්වහන්සේගේ සිතුවිලි, උන්වහන්සේගේ ක්‍රියාව මේ සංසාරේ පුරාම සිත, කය, වචනය කියන තුන්දොර දමනය කරගෙන කුසල පැත්තටම යොමු කරගෙන පිනක් කුසලයක් සිදුවෙන ආකාරයට සුචරිතවත් ජීවිතයක් ගත කිරීමේ විපාක වශයෙන් උන්වහන්සේට මේ සුප්පතිට්ඨිත පාද කියන මහා පුරුෂ ලක්ෂණ ලැබෙනවා. ඒ වගේමයි දාන සීලාදී දස කුසලයන්ගේ යෙදিলা තියෙන. උන්වහන්සේ සංසාරේ පුරාවට දන් දීපු කෙනේ. අපේ බෝසතාණන් වහන්සේගේ දාන පාරමිතා ගැන අපිට හිතා ගන්නවත් බෑ. අපේ බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට සම්පූර්ණ කරා. ඒ අතර බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, මහණෙනි
මේ අහසේ තියෙන තරු කැටවලට වඩා ලෝතුරා සම්බුද්ධත්වය මට ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනින් දීර්ඝ සංසාරි ඇස් දන්දීලා තියෙනවා කියන. උන්වහන්සේගේ දහන පාරමිතාව ඇස් දන් දෙමින් සසර බුදු බව පිණිස පාරමී පිරුවේ විදිහට. පිංගතුනි අද ඇස් දන් දෙනවා කියලා කියන්නේ ඇහේ සිවිය කෙනෙක් මැරුණට පස්සේ ඇහේ කාචයක් ගන්න. අද බොහෝ වෙලාවට මේ යක්ෂි දාන ඇස් දන් දෙනේවා කෙනෙක් මැරුණට පස්සේ තමයි ඒ ඇහේ පැය කීපයක් ඇතුළත කෙනෙක් මිය ගියාට පස්සේ ඇහේ තියෙන ඒ සිවිය ඒ කාචය ගන්න. නමුත් ඒ කාලෙ බෝසතාණන් වහන්සේ මේ ජාතක පොත්වල සඳහන් වෙනවා ලේ පෙරපෙරා ඇස් උගුල්ලල දන් දීලා තියෙන. සමහර වෙලාවට ඇහැ ගලවලා උගුල්ලා දන් දෙනවා. එතකොට මේ විදිහට තමයි සසරේ පාරමී පිරු ඒ වේදනාව දරාගෙන ඇස් ගලවලා දන් දෙනකොටත් මේ පිනෙන් මට මතු ලෝතුරා බුද්ධත්වයේ ලැබේවා කියන ප්‍රාර්ථනින් දාන පාරමිතා පුරපු කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ සතර මහා සාගරේ ජලයේ මහ මුහුදේ තියෙන ජලයට වඩා දීර්ඝ සංසාර ගමනේ ලෝතුරා සම්බුද්ධත්වයේ මට ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් උන්වහන්සේ ශරීරේ ලේ දන් දීපු වාර අනන්තයි කියන ඊට වඩා. දැන් ඔබ හිතන්න ජීවිතේ සමහර අය එක වතාවක් දෙවතාවක් කීප වතාවක් 20-30 වතාවක් ලේ දන් දීපු අයත් ඉන්නව නැත්තේ නේ. හැබැයි අපේ බෝසතාණන් වහන්සේ දීර්ඝ සංසාර ගමනේ ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ලේ දන් දීපු ලේ එකතු කරොත් සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා සඳහන් වෙනවා. ඊළඟට උන්වහන්සේ රාජ්‍ය අතහැරියා හිස දන් දීපු ආරගෙන ජීවිත පූජා කරා පරමත්ත පාරමිතාව ලෝතුරා සම්බුද්ධත්වයේ පිණිස ජීවිතේ පූජා කරා. විස්සන්තරාත්මය ඔබ හිතන් හත් වාරයක් උන්වහන්සේ දන් දෙනකොට මහ පොළොව පවා කම්පාවට පත් වුණා. ඒ විදිහට දන් දීලා දන් දීලා සසරේ දානාදී පිං පුරලා පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක් පාරමී උපපාරමී පරමත්ත පාරමී පුරපු කෙනෙක්. එතකොට දාන සීලාදී දස කුසලයන්ගේ යෙදුණා. මේ දස කුසල් වඩා ගත්තා. සසරේ දන් දුන්නා. අන්නේ පිනක විපාක හැටියට තමයි මේ සුප්පතිට්ඨිත පාද කියන මහා පුරුෂ ලක්ෂණේ උන්වහන්සේට පහළ වෙන්න හේතු. සසරේ මේ දාන පාරමී සීල පාරමී ආදී පාරමිතා දස කුසල් වැඩිීමේ ආනිසංස. ඒ වගේමයි සසරේ දෙමාපියන්ට සලකලා තියෙන. උන්වහන්සේ පාරමී පුරාගෙන එන සංසාර ගමනේ බොහෝ ආත්ම භාවවල දෙමාපියන්ට සැලකුවා. ඒ දෙමාපියන්ට අපෝපස්ථාන කරා. ඔවුන් උණුපැන් ඇල්පැන් වලින් ආහාර පාන වලින් බෙහෙත් හේත් වලින් ඒ අයට සලකලා අපෝපස්ථාන කරා. එතකොට ඒ දෙමාපියන්ට සැලකීමේ විපාකයත් බුද්ධත්වයට පත් වෙන ආත්මේ සුප්පතිට්ඨිත පාද කියන මේ මහා පුරුෂ ලක්ෂණේ ලබන්න හේතුවක්. ඒ වගේම සිල්වතුන් ගුණවතුන් කුල දෙටු ආදී වැඩිහිටියන්ට ගරු සත්කාර උපස්ථාන ආදිය කරලා තියෙනවා. අන්න උන්වහන්සේට සුප්පතිට්ඨිත පාද ලබන්න හේතු වෙන තවත් පුණ්‍ය කර්ම උන්වහන්සේ සසරේ කරපු සිල්වතුන්ට සලකලා තියෙනවා. පින්වතුනි මතක තියාගන්න ඔබ සසරේ රැස්කල ගත යති මහා පින්කම් සිල්වතුන් ගුණවතුන්ට වැඩිහිටියන්ට කුල දෙටුවන් ගරු සත්කාර කරන්න පුරුදු වෙයි. ගරු කළ යුත්තන්ට ගරු කිරි, පිදිය යුත්තන් පිදීම, හිස නම ආචාර කළ යුතු පුද්ගලයන්ට හිස නම ආචාර කිරීම, ඇඟිලි බැඳ වන්දනා කළ යුතු පුද්ගලයන්ට ඇඟිලි බැඳ වන්දනා කිරීම, කෙනෙකුට ඉදිරි පස දෙනවන ඒ උසස් පිළිවලට සීලාදී ගුණ පුරණ පිළිවලට ඒ කෙනාට ඉදිරියෙන් යන්න දෙන්නවා. දැන් ඔබ දැකලා ඇති ස්වාමීන් වහන්සේලා දානෙකට වඩිනකොට උන්වහන්සේලා චාරිකා ගමනක් වඩිනකොට ඒ වැඩිහිටි පිළිවෙලට උපසම්පදානම් උපසම්පදා වෙච්ච පිළිවෙලට උන්වහන්සේලා පෙළට වඩින. එතකොට ඉදිරිපසින් යන්න ඕන කෙනාට ගෞරවෙන් ඉදිරිපස දෙනවා. ආසන දෙනවා වැඩිහිටියන්. එතකොට මේ විදිහට ලෙඩක් දුකක් හැදිච්ච කෙනෙකුට ආසනයක් දෙන එක වැඩිහිටියන්ට ගෞරව කිරීම. එතකොට මෙන්න මේ ලක්ෂණ සිල්වතුන් ගුණවතුන්ට ගරු කරනවා. කෙනෙකුගේ ගුණේ ගුණයක් හැටියට දකිනවා. ඔබ බලන්න සමාජෙ බොහෝ වෙලාවට ඉන්නේ ගුණ මකන අයනේ. කෙනෙකුගේ ගුණයක් දකින්න කැමති නෑ.
කවුරු හරි කෙනෙක්ගේ ගුණයක් කිව්වත් අසවලා හරි හොඳයි හරි සීලවන්තයි කියලා කියනකොටම සමහරු එයාගේ සීල් බලන්න තිබ්බා ඔය කිව්වට එයා මේ වගේ කියලා ඒ ගුණේ මකන්න මොකක් හරි කරුණක් යොදනවා. එක්ක වචනයක් දාන. එතකොට මේ වගේ තව කෙනෙකුගේ ගුණ දකින්න කැමති නැති අය ඉන්න. ඒවා සංසාරයේ සසර බොහෝ පහත් අකුසල කර්ම හැටියට සසර යන දේවල්. ඒවා හොඳින් අඳුනගෙන ඒ පාපී අකුසල් හිතෙන් බැහැර කරන්න ඔබ දක්ෂ වෙන්න. ඒ නිසා පින්වතුනි කෙනෙකුගේ ගුණේ ගුණයක් හැටියට දකින්න. උසස් ගුණ රකින අයට ගෞරව කරන්න, සීලාදී ගුණ පුරන අයට ගෞරව සත්කාර කරන්න, පිදිය යුත්තම් පුදන්, වැඩිහිටියන්ට ඒ අයට සත්කාර සම්මාන දක්වන්න. අන්නේ වැ විපාක සසර පුරා මේ පුරන ලද පාරමී ධර්මයන්ගේ විපාක නිසා අපේ බුදුරජාණන් වහන්සේට බුදු වෙන ආත්මේ සුප්පතිට්ඨිත පාද කියන මේ මහා පුරුෂ ලක්ෂණය උන්වහන්සේට පිහිටිය. ඒ වගේමයි උන්වහන්සේ බුදු බව ලැබීමට කරපු මේ කුසල කර්මයන්ගේ විපාක නිසා උන්වහන්සේට ඒක පිහිටිය. වගේමයි උන්වහන්සේ සිරිපා තබන තබන තැන පිරිසිදු භාවයට පත් වුණා. උන්වහන්සේට ගල් තැලීම් ගල් ඇනිච්චේ. දැන් බලන ඔබ සිරිප්පු දෙකක්වත් නැතුව අපි ඇවිදගෙන ගියොත් සමහරුට සිරිප්පු නැතුව අඩියවත් තියන්න බෑ. සාමාන්‍යයෙන් අපි ඇවිදගෙන ගියොත් කොච්චරනම් ගල් තැලුම් ගල් ඇනෙනවා, ඊළඟට උල් කෑලි ඇනෙනවා, කටු ඇනෙනවා, කොච්චර කකුල් වල කටු ඇනෙනවද, තුවාල හැදෙනවා, ඊළඟට කකුල වැදිලා කකුල තුවාල වුණා කියන ගලක් කැණිලා කියන. එතකොට මේ වගේ සමහරුන්ට මේ පොළොවේ ඇවිදගෙන ගියත් මොන තරම් යටිපතුලට වේදනා ඇති වෙනවද. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අපි බොහොම ගෞරවයෙන් උන්වහන්සේ වෙනුවෙන් ඔබ දැකලා ඇති සමහරු සිරිප්පු පූජා කරනවා, බොහොම ගෞරවාන්විතව පාවහන් පූජා කිරීම කරන. නමුත් අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිත කාලයේ පුරා උන්වහන්සේ සිරිප්පු දාගෙන පාවහන් දාගෙන උන්වහන්සේ අමුතුවෙන් යටිපතුලට ආරක්ෂාවක් හොයාගෙන ගිය කෙනෙක් නෙමෙයි. උන්වහන්සේගේ සිරිපතුල පොළොවේ තබනකොටම පොළොව පිරිසිදු භාවයට පත් වෙනවා, පොළොව සම භාවයට පත් වෙනවා. උල් කැබලි, කටු කැබලි, ගල් කැබලි පොළොවෙන් ඉවත් වෙලා පොළොව සම භාවයට පත් වෙනවා. උන්වහන්සේගේ සිරිපා සටහන පොළොවේ පිහිටන්නේ නැහැ කියලා අපි කතා කරා. එතකොට ඔබට හිතෙන්න පුළුවන් එහෙමනම් අපි සිරිපා සටහන් වලට වන්දනා කරන්න. පිංගතුණී බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරලා සිරිපා සටහනක් යම් තැනක පිහිටෙව්වද මේ සිරිපා සටහන නොමැකී මෙපමණ කාලයක් පවතිවා කියලා අන්නේ බුද්ධ අදිෂ්ඨානය මතයි සිරිපා සටහන පිහිටයි. සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සමන්තකූට පර්වත මුදුනේ සිරිපා සටහන පිහිටෙව්වේ ඒ විදිහට. දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් අවුරුදු 5000ක් පුරා මේ සිරිපා සටහන නොමැකී පවතිවා කියලා අදිෂ්ඨානින් සිරිපා සටහන පිහිටෙව. ඊළඟට දඹදිව නර්මදා නදී තීරයේ සිරිපා සටහනක් පිහිටෙව්වා කියලා අපේ ධර්ම ඉතිහාසයේ සඳහන් වෙනවා. මකුලෝ මක්කම විහාරයේ තුල සිරිපා සටහනක් පිහිටවලා තියෙන බව අපේ ඉතිහාස ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. සච්චබද්ද කියන පර්වත මුදුනේ එදා බුදුරජාණන් වහන්සේ සිරිපා සටහනක් පිහිටෙව්වා කියලා සඳහන් වෙනවා. ඒ වගේම අපේ රටේ ජනප්‍රවාද ඉතිහාසේනවා කැලණි නාගයන්ගේ ආරාධනාව මත කැලණි ගං පතුලේ සිරිපා සටහනක් පිහිටෙව. හැබැයි අපිට වඳින්න නෙමෙයි නාගයන්ට වඳින්න. එතකොට මේ වගේ බුදුරජාණන් වහන්සේ යම් තැනක බුද්ධ අදිෂ්ඨානෙන් සිරිපා සටහන් පිහිටෙව්වද මෙපමණ කාලයක් මේ සිරිපා සටහන නොමැකී පවතිවා කියලා ඒ බුද්ධ අදිෂ්ඨානය මතයි ඒ සිරිපා සටහන පවතින. එහෙම නැත්නම් පිංගතුනි සිරිපා සටහන පොළොවේ තබලා පාදේ ඔසවනවා සමගම පා සටහන පොළොවෙන් මැකිලා යනවා. ඉතින් එහෙමනම් අද අපි පළවෙනියට කතා කරා සුප්පතිට්ඨිත පාදකින් බුදුරජාණන් වහන්සේගේ එක මහා පුරුෂ ලක්ෂණයක්. ඊළඟ මහා පුරුෂ ලක්ෂණේ හෙට්ඨානි පාදතලේසු චක්ඛානි ජාතානි. බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහනේ දහසක් නිම්වලලු වලින් යුක්ත චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්තයි පින්වතුනි. චක්ක වරංකිත රත්ත සුපහදෝ කියලා බහල ඇති යසෝදරාව එදා රාවුල පුතණුවන්ට පවසපුයේ නරසීහ ගාථාවල සඳහන් වෙන. උන්වහන්සේගේ සිරිපතුල
දහසක් නිම්වලලුවලින් යුක්ත චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒ ඒ සටහන් ඒ ඒ ලක්ෂණ දහසක් නිම්වලලු පිහිටපු සිරිපතුලක් තමයි බුදුරජාණන් වහන්සේගේ සිරිපා සටහන හැටියට පිහිටලා තිබුණ. එතකොට මේ මෙහෙම සිරිපා සටහනක් උන්වහන්සේගේ සිරිපතුලි මේ දහසක් නිම්වලලු චක්‍ර ලක්ෂණ පිහිටන්න හේතුව තමයි උන්වහන්සේ සසරි බොහෝ දෙනාට හිත සැප පිණිස ක්‍රියා කරපු කෙනෙක්. උන්වහන්සේ කරපු කුසල කර්ම බොහෝ දෙනෙකුට හිත පිණිස යහපත පිණිස උන්වහන්සේගේ ජීවිතයේ යෙදුවා. බලන්න උන්වහන්සේගේ ජාතක පොත් අහන්සේගේ කතා අරගෙන අපි දන්න 550 ජාතකයේ ගත්තත් ත්‍රිපිටකයේ සඳහන් වෙන බුදුහාඳුරන්ගේ බෝසත් කාලි සහ පෙර සසරි පාරමී පුරණ ආත්ම භාවල එක්කො රජකං කරද්දි එක්කො සිටුවරේක් හැටියට හිටියත් සමහර වෙලාවට උන්වහන්සේ පාරමී පුරනකොට තිරිසං ආත්මික ඉපදිලා හිටියත් අන්‍යයන්ගේ යහපත පිණිස ජීවිතයේ දෙව්වා. දැන් බලන්න මත්ස්‍ය රාජ පිරිත බිලක මාළු පිරිසක් අතර මත්ස්‍ය රාජයේ අනිත් මාළු මැරීගෙන යනකොට නියඟයක් ඇවිල්ලා සත්‍යක්‍රියාවක් කරලා වැසි ඇදහැලෙන්න සැලැස්වා මත්ස්‍ය රාජ පිරිත අන්‍යයන්ගේ යහපත පිණිස තමන්ගේ ජීවිතයේ දෙව්වා. වට්ටක පිරිතේ වටුකුරුල්ල සත්‍යක්‍රියාවක් කරලා ගින්නක් ආපසු නිවා දැම්මු. මහා ලැව් ගින්නක් ඒ සත්‍යක්‍රියා බලෙන් නිවිලා ගියා වට්ටක පිරිත. එතකොට උන්වහන්සේ එක්ක වඳුරු රංචුවක වුණත් අර පිරිස ආරක්ෂා කරපු ප්‍රධාන නායක වඳුරෙක් හැටියට ඉපදුණු. ඇතුන් අතර ඇත් දල දන් දුන්නා අන්‍යයන්ගේ යහපත පිණිස. තමන්ගේ ජීවිතේ පූජා කරන්න තියෙන දේවල් ජීවිත පරිත්‍යාගයෙන් පූජා කරා. ඔබ අහලා ඇති අපේ බෝසතාණන් වහන්සේ කොටි දෙනකගේ කුසගින්න නිවන් තමන්ගේ ජීවිතේ පූජා කරලා හෙලකට පැන්නා. එතකොට මේ විදිහට තමන්ගේ ජීවිතේ පවා පූජා කර කර තමන්ගේ ශරීරය ඇස්සිස් මස්ලේ දන් දෙදි ඊළඟට බාහිර දේවල් හැටියට ආහාර පාන ඉඩකඩම් තමන් ළඟ තිබිච්ච රන් රිදී මුතුමැණික් ආදී වස්තුව දැසිදස් කම්කරුව මේවා දන් දෙදී දන් දෙදී අන්‍යයන්ගේ යහපත වෙනුවෙන්ම සසරේ කටයුතු කරපු නිසා උන්වහන්සේගේ බුදු සිරුරේ සිරිපතුල් වල දහසක් නිම්වලලු වලින් යුක්ත චක්‍ර ලක්ෂණ ඒ මගුල් ලකුණු පිහිටලා තිබුණා. ඒ වගේමයි උන්වහන්සේ අන්‍යයන්ගේ බිය තැති ගැනීම නැති වෙන ආකාරයට කටයුතු කරා කිය. තව කිසිම කෙනෙකුට බයක් ඇති වෙන විදිහට උන්වහන්සේ සසරේ කටයුතු කළා නැහැ. දැන් බලන්න පිංගතුනි මිනිස්සු තව කෙනෙක් බය කරගන්න තව කෙනෙක් යටත් කරගන්න තව කෙනෙකුට පීඩනයක් දෙන්න සමහරු හිතනවා ඒක තමයි ලොකුම දේ කියලා. සමහරු මහ උජාරුවෙන් කතා කරනවා ඔය ඔක්කොම මට බයයි. ඔය හැමෝම මම බය කරගෙන ඉන්නේ. ඒක චණ්ඩිකමක් තමන් ලොකුකමක් හැටියට දැක්කට පිංගතුනි සසරේ පිනක් වෙන්නේ කිසිම කෙනෙකුට බියක් තැති ගැනීමක් ඇති නොවන විදිහට ඔබට ජීවත් වෙන්න පුළුවන්. ඇයි ඔබ තව කෙනෙක් තුළ ඔබ නිසා බියක් උපදවන්න? බිය කියන්නේ අකුසලයක්. මිනිස්සු බය තැති ගැනීම. තව කෙනෙකුට බයක් තැති ගැනීමක් ඇති නොවන විදිහට සසර පුරා කටයුතු කළ තියෙන අපේ බෝසතාණන් වහන්සේ. එහි විපාකයක් හැටියට තමයි උන්වහන්සේට සිරිපතුලේ දහසක් නිම්වලලු වලින් යුක්ත චක්‍ර ලක්ෂණ මංගල ලකුණු පිහිටලා තිබිලා තියෙන. ඊළඟට දැහැමි ආරක්ෂා සංවිධාන ඇති කළ තියෙන. උන්වහන්සේ සසරේ රජකංකරා සිම්පතිය සිටුවරු හැටියට කටයුතු කරන කාලේ මනුස්්‍යයන්ගේ යහපත වෙනුවෙන් සතාසිය උපාව හැම දෙනා වෙනුවෙන්ම ඒ අයව ආරක්ෂා කරන වැඩපිළිවල්වල යොදවලතිය. කිසිම කෙනෙකුට හිංසාවක් නොවෙන විදිහට මිනිස්සු සොරබියෙන් වෙලිලන ඒ සොරබියෙන් නිවලා ඒ මනුස්්‍යයන් ආරක්ෂා කර. අමනුස්සබී ඇතිවෙච්ච වෙලාවල්වල ඒවැ මිනිස්සුන් ආරක්ෂා කරලා දුන්නා. පිංගතුනේ සොරබිය අමනුස්සබිය මේ වගේ මිනිස්සුන්ට ඇතිවෙච්ච යම් යම් බිය තැතිගැනීම් ඇතිවෙච්ච අවස්ථාවල්වල ඒවැ මිනිස්සුන් නිදහස් කරලා මිනිස්සුන් ආරක්ෂා කෙරව්. මිනිස්සුන්ගේ බිය තැතිගැනීම් නැති කරල දැහැමි ආරක්ෂක වැඩපිළිවලවල් සසර පුරා උන්වහන්සේ සිදු කරලා තියෙන. ඒ වගේ මයි පිරිවර සහිතව දන්දීලා තියෙන. අන්න උන්වහන්සේට සුප්පතිට්ඨිත පාද ලබන්න හේතුවෙච්ච තව සසර පිනක්. පිරිවර සහිතව දන්දීම.
පිංගතුනි මතක තියාගන්න බොහෝ දෙනෙක් සමහරු දන් දෙනවා. ඒ දන් දෙනකොට හිතනවා මේ මගේ සල්ලි මමයි මහන්සි වෙන්නේ මමයි වියදම් කරේ මම මොකටද මේ අනිත් අය සම්බන්ධ කරගෙන මගේ පින ඒ අයට දෙන්නේ. ඔහොම හිතන අය මේ සමාජේ දන් දෙන අය අතර ඉන්නවා. දැන් බලන්නේ ඒ සිතුවිලි තුලම තියෙන්නේ පරාර්ථකාමී ත්‍යාග සම්පත්තිය නෙමෙයි. ලෝභකම මසුරුකම තමන්ගේ පින තව කෙනෙකුට ලැබෙයි කියලා තියෙන මසුරුකමක් තියෙන. හැබැයි දන් දෙනකොට ඔබ කරන පිනට අනිත් අය සහභාගි කරගන්න. පරිවාර සම්පත්තිය සසරි ලබන්න හේතු වෙන මහා පුදුම පිනක් එක. පිංගතුනි සමහර වෙලාවට තව පිරිසකට මිල මුදල් නැති වෙයි පින්කම් කරන්න. දැන් ඔබ අපිකම අටපිරිකරක් ඔබේ සල්ලි වලින් ඔබ අටපිරිකරක් ගෙනහල ඔබ පූජා කරන. අනිත් අයට අඩු ගානේ අතගස්සලා මේ අටපිරිකරට අත ගහලා සාදුකාරයක් දීලා ඔයාලත් මේ පින් අනුමෝදන් වෙන්න කියලා තව කෙනෙක් ඒ පිනට යොදවන්. සමහරලාට දානයක් දෙනවා. ඔබ වියදම් කරලා බඩු මුට්ටු දාන බඩු එළවලු මේ ඔක්කොම ගෙනහල ඔබ දානි සූදානම් කරනවා වෙන්න පුළුවන්. හැබැයි අනිත් අය සහ සම්බන්ධ කරගන්න. ඒ අයට අඩු ගාන උයන පිහෙන කටයුත්තකට දානශාලාවක් සුද්ධ කරන් පිරිකර පූජා කරද්දී ඒ අයටත් කොටසක් දීලා අතගස්සලා ඔබ හිතන්න එපා ඔබේ පින අඩු වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වේ පත්ති දාන පත්තාන මෝදන. ඔබ කරන පින් අනිත් අයට අනුමෝදන් කිරීමත් පින වැඩෙන දස පුණ්‍යක්‍රියා අතර දෙයක්. අනුන් කරන පින් අනුමෝදන් වීමත් පින, ඔබ කරන පින අනිත් අයට අනුමෝදන් කරවීමත් පින. එක උපමාවකට පෙන්නනවා එක පහනකින් තව පහන් සිය දහස් ගානක් දල්වන්න පුළුවන්. ආලෝකේ වැඩි වෙනවා මිසක් ආලෝකේ අඩුවීමක් වෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසා ඔබ පහනක් වෙලා තව බොහෝ පිරිසකට ආලෝකේ ලබලා දෙන්න. අන්න ඒ නිසා දානයක් දුන්නත් ඔබ කරන පින්කම් වලට අනිත් අය සහ සම්බන්ධ කරගන්න. ඒ අයවත් අඩු ගානේ අතගස්සලා සාදුකාරයක් දීලා හරි සම්බන්ධ කරගන්න. අන්නේ පින සසරේ අපේ බෝසතාණන් වහන්සේ සසර පුරා දන් දෙනකොට දාන පාරමී පුරනකොට පිරිවර සහිතව අනිත් අය සහ සම්බන්ධ කරගෙන ඒ අයටත් පින් අනුමෝදන් කරමින් පින්කම් කරලා තියෙන. අන්නේ නිසා තමයි උන්වහන්සේගේ සිරිපතුලේ දහසක් නිම්වලලුවලින් යුක්ත චක්‍ර ලක්ෂණ මංගල ලකුණු පිහිටන්න හේතු වෙච්ච පින් හැටියට සඳහන් වෙන්නේ. අපි බලමු ඊළඟ මහා පුරුෂ ලක්ෂණේ දීගං ගුලි. උන්වහන්සේගේ ඇඟිලි තා දිගු ඇඟිලි හැටියට පිහිටලා තියෙන දීගං ගුලි මහා පුරුෂ ලක්ෂණය. පාදේ මහා පුරුෂ ලක්ෂණ අතර සාමාන්‍ය පින්වතුනි බුදු කෙනෙකුගේ මහා පුරුෂ ලක්ෂණ මේ සිරිපතුලේ ඇඟිලි වල විතරක් පිහිටනව නෙමෙයි. හිස් මුදුනේ ඉඳන් පාදාන්තේ දක්වාම උන්වහන්සේගේ නලල් තලය ඌනරෝම ධාතුන් වහන්සේ උන්වහන්සේගේ කන් පෙතිවල මුහුණේ උන්වහන්සේගේ හිස. එතකොට මේ උරහිස්වල අත්වල අල්ල ඇඟිලි පපුව එතකොට මේ මුළු සිරුර පුරා උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ පේන්න තියෙනවා. මේ මහා පුරුෂ ලක්ෂණ අතර උන්වහන්සේගේ ඇඟිලි ගැන සඳහන් වෙන්නේ දීගං ගුලි. ඉතා දිගු වූ ඇඟිලි පිහිටලා තියෙනවා. හැබැයි ඉතා ක්‍රමානුකූල මේවා පිහිටලා තියෙනවා. දැන් ඔබ දැකලා ඇති සමහර අයගේ ඇඟිලි තියෙනවා බොහෝ දෙනෙකුගේ සාමාන්‍ය මිනිස්යාගේ ඇඟිලි. අපි කියන්නේ පුංචි ඇඟිල්ල, පොඩි ඇඟිල්ල, මැද ඇඟිල්ල, මෘදු ඇඟිල්ල, සුළ ඇඟිල්ල, මහපොට ඇඟිල්ල. අපේ ඇඟිලි ගත්තොත් එක එක ඇඟිලි එක එක සයිස්. මහපොට ඇඟිල්ල ගොඩක් මහතයි, සමහරුන්ගේ දිගයි, සමහරුන්ගේ කොටයි. මැද ඇඟිල්ල ටිකක් දිගට පිහිටනවා. පුංචි ඇඟිල්ල සමහරුන්ගේ ඉතාමත් පුංචි. සමහරුන්ගේ ඇඟිලි ඇද වෙලා තියෙනවා, පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඇඟිල්ලක් උඩ ඇඟිල්ලක් ගිහිල්ලා තියෙනවා. එතකොට මේ විදිහට ඇඟිලිවල යම් යම් වෙනස්කම්, ඒ අතර සිදුරු, ඊළඟට ඇඟිලිවල පිළිවලක් නැතිකම, නියපොතු එක එක විදිහට පිහිටලා තියෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂණ සාමාන්‍ය මිනිස්සු අතර පිළිවලක් නැතිකම ඇඟිලිවල දකින්න ලැබෙනවා. හැබැයි පින්වතුනි සසර පුරා පාරමී පුරපු අපේ බෝසතාණන් වහන්සේ, අපේ බුදුරජාණන් වහන්සේගේ ඇඟිලි එකහා සමාන ප්‍රමාණයකින් යුක්තව ඒ ඇඟිලි අතර කුහර සිදුරු එකින් එක ඇඟිලි එහා මෙහා පැනලා නැහැ.
පුරුක් අතර කැත විදිහට යම් යම් විකෘති විදිහට පිහිටලා නැහැ ඇඟිලි. ඉතාමත් ක්‍රමානුකූලව දිගු ඇඟිලි හැටියට පිහිටලා තියෙන උන්වහන්සේගේ ඇඟිලි. ඒක මහා පුරුෂ ලක්ෂණයක්, දීගං ගුලි කියලා සඳහන් වෙනවා. එතකොට උන්වහන්සේගේ මේ ඇඟිලිවල තියෙන මේ ලක්ෂණේ සමහර ධර්ම ග්‍රන්ථවල සඳහන් කරනවා. සිරිපාදයේ පියුමකට ඇඟිලි හරියට පියුම් පෙති වගේ කියනවා. එතකොට මේ විදිහට සඳහන් කරලා තියෙන උන්වහන්සේ සසරේ පුරපු මහා පුරුෂ ලක්ෂණ, මේ සංසාරේ කරපු පින් දස පාරමිතා, උන්වහන්සේගේ බුද්ධ චරිතයේ පුරාම අන්‍යයන් උපකාර කරපු කෙනෙක්. බලන්න සමහර වෙලාවල ඔබ අහලා ඇති, අපේ බෝසතාණන් වහන්සේ වානර රාජයේ හැටියට මහ වනාන්තරයක වඳුරන් දහස් ගානක ප්‍රධාන ශක්ති සම්පන්න වඳුරෙක් හැටියට හිටපු ආත්මයක එදා කැලේට ගිය දේවදත්ත ගැන තමයි සඳහන් වෙන්නේ. මේ පුද්ගලයා මහා කැලේ ඇවිදගෙන ගිහිල්ලා මහා හෙලකට ඇදගෙන වැටුණා, වලකට. ඒ හෙලට ඇදගෙන වැටිච්ච වෙලාවේ මේ වලෙන් ගොඩට එන්න විදිහක් නැතුව ගොඩට එන්න දැඟලුවා. දඟලපු හැම වෙලාවකම පසුත් කඩාගෙන වැටිලා වලටම ඇදගෙන වැටුණා. ඇඟේ තියෙන ශක්තිය සම්පූර්ණයෙන් ගියා. දැන් පණත් නැහැ වලෙන් ගොඩට එනවා තියා. එහෙම වැටිලා ඉන්නකොට ගහෙන් ගහට පැන පැන යන මේ පිරිස අතර අපේ බෝසතාණන් වහන්සේ එදා මේ වානර රාජය දැක්කා. අර ගල් අතර මේ හෙලකට වැටිච්ච මේ පුද්ගලයා ඔහො බේර ගන්න ඕනැ කියලා. මොකද කරේ, ඉතා ශක්ති සම්පන්න ගහක ඇතිලා තිබ්බ දිග වැලක් කොහොම හරි කටින් කඩාගෙන ඇවිල්ලා ගහක් වටේ උතල මේ වැල අර වලට දැම්ම. දාලා වැල දිගේ වලට බැස්සා. බැහැලා ඉවර වෙලා අර පුද්ගලයාට ඉඟි කෙරෙව්වා. ඔහුට කියා සිටියා තමන්ව අල්ල ගන්න කියලා. තමන්ව බදාගත්තට පස්සේ මේ පුද්ගලයා තමන්ගේ මුළු ශරීර ශක්තියම යොදවලා අර වැල දිගේ එල්ලිලා වලෙන් උඩට කොහොම හරි අමාරුවෙන් අර පුද්ගලය අරගෙන වලෙන් උඩට ආවා. දැන් බලන්න, සාමාන්‍ය මිනිස්සේ කිලෝ 60-70ක් 80ක් විතර බර මිනිස්සේ. එතකොට එහෙම කෙනෙක් තමන්ගේ ඇඟේ එල්ලිලා ඉන්නකොට, තමන්ගේ ඇඟේ හයිය අරගෙන වැලක එල්ලිලා වලකින් ගොඩට හෙලකින් උඩට එනවා කියලා කියන්නේ මේ වානරය, මේ වඳුරා, මේ ශරීර ශක්තියම ඔහුව ගොඩ ගන්න වැය වුණා. අර පුද්ගලයා අරගෙන ගොඩට එනකොටම ක්ලාන්ත වෙලා හේම ඇදගෙන වැටුණා. මේ පුද්ගලයා අර මිනිස්සයාගේ කකුල් දෙක මේ කලව අතරට තමයි හිස වැටුණේ. දැන් එහෙම මේ පුද්ගලයාටත් මහන්සි. දවස් ගානක් අර වලෙන් උඩට එන්න විදිහක් නැතුව හාමතේ හිටි. මේ වඳුර කරපු කැපකිරීම, පුද්ගලයා උඩට ගන්න කරපු කැපකිරීම, දැන් ඔහුගේ හිසාර පුද්ගලයාගේ කලව උඩ වැටලා තියෙනවා. ටික වෙලාවක් යනකොට මේ පුද්ගලයා වටපිට බැලුවා. අර තමන් වලින් උඩට ගත්ත වඳුරා තමන්ගේ කකුල් දෙක උඩ හිස තියාගෙන ක්ලාන්ත වැටිලා ඉන්නවා දකින්නකොට වඳුරු මස් කන පාපී සිතුවිල්ලක් ඇති වුණා. බලන්න මේ පවුකාර සංසාරේ සමහර පුද්ගලයන්ගේ හැටි. තමන්ට අත දීපු පුද්ගලයන්, තමන්ව බේරගත්ත තමන්ට පිහිට වෙච්ච පුද්ගලයාවම මරාගෙන කන්න තරම් දුෂ්ට සිතුවිලි ඇති වෙන සමහරුන්. එහෙම ළඟ තිබ්බ ගලක් අරගෙන අර වානරයාගේ, අර වඳුරගේ, බෝසත් වඳුරගේ හිසට වේගෙන් ගලෙන් ගැහුවා. ගහනකොටම හිස පුපුරලා ලී ගලන්න පටන් ගත්ත. ඒ පහර කාගෙනම වඳුරා ළඟ තිබ්බ ගහකට පැන්නා. හැබැයි ගහෙන් ගහට පැන පැනා ඔහු අතහැරලා යන්න තිබුණා. නමුත් සසර පාරමී පුරන අසංඛේය ගණන් සත්වයන් සංසාර දුකින් එතර කරවන්න පෙරුම් පුරාගෙන පාරමී පුරාගෙන යන අපේ බෝසතාණන් වහන්සේ තමන්ට හිංසා කරපු මේ පුද්ගලයාටත් අර වලෙන් උඩට ගත්තට පස්සේ තමන්ට ගලකින් ඔලුවට ගහලා තමන්ව මරාගෙන මස් කන්න හදපු පුද්ගලයාවත් අතහැරලා යන්න නැතුව ලේ පෙර පෙරා හරි ගහ උඩ ඉඳන් කෑග ගහ ඔහුට කැලෙන් එළියට යන්න පාර පෙන්නුවා. අර මහ වනාන්තරෙන් ගමකට එළියට යන තෙක්ම ගහෙන් ගහට පැන පැන ලේ පෙරපෙරා ඔහුට මඟ පෙන්නු. ඒ තමයි අපේ බෝසතාණන් වහන්සේගේ සංසාරේ අන්‍යයන් ගැන පරාර්ථකාමීව කටයුතු කරපු පුණ්‍ය මහිම. මේ වගේ ජාතක පොත් වහන්සේ තුළ බොහෝ කතා සඳහන් වෙනවා.
පිංගතුනි මේ විදිහට උන්වහන්සේ සසරේ පුරපු පාරමී ධර්ම නිසාම උන්වහන්සේගේ සුප්පතිට්ඨිත පාද ඒ වගේම උන්වහන්සේගේ දහසක් නිම්වලල් වින්තු චක්‍ර ලක්ෂණ මංගල ලකුණු දීගංගුලි ඇඟිලි ඉතා දිගුව පිරිපුන්න ඉතා ක්‍රමානුකූලව පිහිටියා මේ මහා පුරුෂ ලක්ෂණ හැටියට සඳහන් වෙනවා. ඊළඟ හතරවෙනි මහා පුරුෂ ලක්ෂණ ආයත පන්හිතා ඒ තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ පාදේ ඉතා දිගුව පිරිපුන්න විලුඹ පිහිටලා තියෙනවා. උන්වහන්සේගේ විලුඹ ඉතා දිගයි සහ ඉතා පිරිපුන් ක්‍රමානුකූල විලුඹක් උන්වහන්සේට පිහිටලා තිබිලා තියෙනවා. උන්වහන්සේගේ සිරිපාදයේ සිරිපතුල ගත්තහම කොටස් හතරකට බෙදුවොත් එයින් කොටස් දෙකක් යටිපතුල හා ඇඟිලි පැත්තටත් තෙවනි කොටස කකුලෙන් පුරුකෙන් වැසිලා තියෙන අනිත් කොටස පසුපසට නිරා තියෙන විලුඹ ඉතා දික් වූ විලුඹක් හැටියට උන්වහන්සේගේ විලුඹ පිහිටලා තියෙනවා. එතකොට ආයත පන්හි කියන්නේ දික් විලුඹක් ඇති බව. ඒක මහා පුරුෂ ලක්ෂණයක් හැටියට විශේෂයෙන් පිහිටපු දෙයක්. ඊළඟ ලක්ෂණේ බ්‍රහ්මුජ්ජගත උන්වහන්සේගේ දිගු ඇඟිලි ඇති බව දිගු විලුඹ ඇති බව ඊළඟට ශරීරයේ ඉතා කෙලින් ක්‍රමා දැන් සමහර අයගේ කුදු වෙලා කොන්ද පැත්තෙන් කුදුයි සමහර නිකන් පැත්තකට නැමිලා ඇද වෙලා එතකොට ඒ ස්වරූපේ එක එක කෙනාගේ පිහිටනවා. අත්වල සමහර වෙලාවට එක අතක ඇඟිලිවල ස්වභාවය එක එක ශරීරවල ලක්ෂණවල අඩු වැඩිකම් එක එක කෙනා තුළ පිහිටනවා. බුදුරජාණන් වහන්සේගේ ඇඟුලි ඉතා දිගුයි විලුඹ ඉතා දිගුයි ශරීරයේ ඍජුව පිහිටලා තිනු බ්‍රහ්මේකුගේ වගේ බ්‍රහ්මුජ්ජගතා කියලා කියන ඉතා ඍජු උන්වහන්සේගේ ශරීරය එවැනි ශරීර ලක්ෂණයක් උන්වහන්සේගේ ශරීරය තුළ පිහිටලා තියෙනවා. උන්වහන්සේගේ කකුල් දෙක පාදවලින් ගත්තත් කොන්ද දිහෙන් ගත්තත් උරහිස් වලින් ගත්තත් උන්වහන්සේගේ හිසෙන් ගත්තත් කොහෙටවත් නැමිලා ඇද වෙලා වෙනත් ස්වරූපයකින් උන්වහන්සේගේ කයේ පිහිටලා නැහැ. උන්වහන්සේ ඉතාමත් ඍජු බ්‍රහ්මුජ්ජගත කියන ඒ ස්වරූපයෙන් යුක්ත මහා පුරුෂ ලක්ෂණයන් උන්වහන්සේගේ කය පිහිටලා තියෙන පෙර ජාතිවල ප්‍රාණඝාතාදී අකුසල් වලින් වැළකීලා සත්ව හිංසාවෙන් තොරවීම එවැනි බ්‍රහ්මීකුගේ වගේ කයක් ලබන්න උන්වහන්සේට හේතු වෙච්ච පින හැටියට සඳහන් වෙනවා. ඔන්න බලන්න පින්වතුනි සත්ව හිංසාව සමහරු ඉන්නවා සත්තුන්ව මැරුවේ නැතත් සත්තුන්ට හිංසා කරන ගහනවා සත්තු පොඩි සත්තු වලගෙන උන්ගේ අනුබඩු කඩනවා. සමහරලාට පොඩි කුරුල්ලෝ වෙන්න පුළුවන් පියාඹගෙන යන පුංචි සත්තු වෙන්න පුළුවන්. එතකොට මේ අයගේ තටු කඩනවා ඇඟිලි කඩනවා මේ වගේ සත්තුන්ට පුංචි කාලේ ඉඳන් සත්තුන්ට වද දෙන හිංසා කරන අය ඔබ දැකලා ඇති. සමහරු රස්සා හැටියට මේ වගේ ප්‍රාණඝාතාදී රැකියාවන් මේ සත්තුන්ට හිංසා කරනවා. එතකොට මේවා තමන්ට කර්මානුරූපීව ලැබිච්ච දෙයක් වෙන්න පුළුවන්. හැබැයි පින්පව් කුසල් අකුසල් දන්න කෙනා මේක අතහැරලා යනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් එහෙමනම් කොහොමද මේ දීවර රස්සාව කරන්නේ මේ කුකුල් මස් වෙළඳාම් කරන්නේ මේ සත්ත්ව වෙළඳාම් කරන්නේ. එතකොට මේ තුල මතක තියාගන්න ප්‍රාණඝාතාදී අකුසල් ඒව විපාක ලැබෙනවා. ඔබ හරක් මරණ කෙනෙක් නම් ඊළඟට ඔබ කුකුළු මරණ කෙනෙක් නම් ඔබ ප්‍රාණඝාතාදී අකුසල් කරන කෙනෙක් නම් සත්ව හිංසාවේ දෙන කෙනෙක් නම් ඔබ මොන විදිහට මේක සමාජ අවශ්‍යතාවයක් මේ මිනිස්සු කාලා බීලා ඉන්න මිනිස්සුන්ටයි අපි මේ ඒ මොන වචන කිව්වත් මතක තියාගන්න ප්‍රාණඝාතාදී අකුසල් වල විපාක සසර පුරා ඔබට සෙවණැල්ල වගේ ඔබේ පසුපස එනවා. ඒ නිසා ප්‍රාණඝාතා දැන් සත්ව හිංසාවේ දිච්ච කෙනා චුල්ල කම්ම විභංග කියන සූත්‍රයේ බුදුහාඳුරු පෙන සමහරු සත්තු මරණ බොහෝ කොට ප්‍රාණඝාතාදී අකුසල් කරන අනිත් අය ලව්ව කරවන. එතකොට මෙවැනි ප්‍රාණඝාතාදී අකුසල් කරන අය උපවපං ආත්ම භාවවල අඩු වයසින් මැරෙනවා කිය. ඒ අයට දීර්ඝ ආයුෂණය අඩු වයසෙන් මිය යන. බලන්න සමහරු මව් කුසේ මැරෙනවා පුංචි සෙල්ලම් කරන වයසේ මැරෙනවා යම් යම් අනතුරු වලින් මැරෙනවා මාරක විපත් කරදර ජීවිතේනවා. ඒ සසරේ ප්‍රාණඝාතාදී අකුසල් කිරීමේ විපාක. ඊළඟට මේ චුල්ල කම්ම විභංග සූත්‍රයේ බුදුහාඳුරු පෙන්නනවා සමහර අය ඉන්නවා
සත්තු මරිවේ නැත සතුන්ට වද දීලා සතුන්ට හිංසා කළ සතුන්ගේ අතපය කඩලා එවැනි අය උපවපං ආත්ම භාව ලෙඩරෝක බහුලයි කියෙන්. එක්ක උපදිනකොටම සමහරු අංගවිකල් අතපය ඇඹරිලා එක්කො කකුලේ කොටසක් නෑ කකුලක් හීනි වෙලා එක්කෝ අත්තොල ඇගිලි නැතුව. එතකොට මේ වගේ ශරීර යම්යම් අඩුපාඩුකං ඇතුව උපදින. ඇවිද ගන්න බෑ සමහරුන්ගේ අතක් නෑ. එතකොට මේ වගේ යම්යම් විකෘතිතා ඇතුව උපදින. ඒ සත් සසරේ සත්ව හිංසා කරලා සතුන්ට හිංසා පීඩා කිරීමේ විපාකින මේ චුල්ලකම්ම විභංග සූට්‍ර බුදුහාන්දුරෝ එකින් එක ඒ ඒ කර්ම විපාක පුද්ගලයන් කරා එන ආකාරය විස්තර කර. එතකොට බලන්න දිගු ඇඟිලි ඇති බව, දිගු විලුඹක් ඇති බව, ශරීරයේ බ්‍රහ්මේකුගේ වගේ ඍජුව පිහිටීම, මේ බ්‍රහ්මුජ්ජුගතා කියන මහාපුරුෂ ලක්ෂණය ලබන්න හේතුනේ උන්වහන්සේ සසරේ ප්‍රාණඝාතාදී සතුන්ට හිංසා කිරීමේ මේ අකුසල් වලින් සසර පුරා වැළකිලා සත්ව හිංසාවෙන් වැළකිලා කරපු පින් නිසා සියලු සත්වයන්ට හිතානුකම්පිය වාසය කරාකිනවා. සබ්බපාන භූතේසු හිතානුකම්පී සියලු සත්වයන්ට තමන්ගේ පවුලේ අයට අපේ අයට මගේ දරුවන්ට විතරයි එහෙම නෙමෙයි. බලන්න සමාජය තුළ බොහෝ දෙනෙක් මේ මගේ අය මගේ ළමයි මගේ පවුලේ අය අනිත් අය ගැන එහෙම හැඟීමක් නැහැ. ඔය පිට මිනිස්සු ඒ අයට ඔහොම වුණාට කමන්නේ අන්න එහෙම හිතන අය කොච්චර සමාජෙ ඉන්නවද. ඒ නිසා සියලු සත්වයන් ගැන එක හා සමාන මෛත්‍රී සහගත හිතකින් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේ සෑම සත්වයෙක්ම සෑම මිනිස්සේ හැමෝම ගැන මෛත්‍රී සහගත සිතකින් කටයුතු කරන්න පුළුවන් නම් අන්න ඒවා සසර පුරා විපාක දෙන මහා පින. මෛත්‍රිය කියන්නේ පින අතර අග්‍ර පිනක් පින්වතුනි. ඒ පින ඔබ ඔබේ ජීවිතය තුළ සිදු කරගන්න මිනිස්සයන්ට විතරක් නෙමෙයි හැම සත්වයකට. හිතවත් අහිතවත් මැදිහත් දුර ළඟ තමා තමාගෙන් බාහිර ගොරෝසු ශරීර ඇති සියුම් ශරීර ඇති අහසේ පොළොවේ ජලයේ සිටින පා ඇති පා නැති අපා දෙපා සිව්පා බොහෝ පා ඇති මේ හැම සත්වයෙක් ගැනම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා මේ සෑම සත්වයෙක්ම සුවපත් වේවා කියන මෛත්‍රී සිත ඇති කරගෙන මෛත්‍රී සහගතව කටයුතු කරොත් සසරේ විපාක ඔබටත් උපවපං ආත්ම භාවවල ඔබේ ශරීරයේ යම් යම් දුර්වලතා යම් යම් විකෘතිතා ඇතුව ඍජු පෞරුෂයක් ඇති ශරීරයක් ඇතුව උපදින්න ඒ පින් සසර උපකාර වෙනවා. පින්වතුනි ඒ නිසා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ සසර පුරාමේ පුරපු ප්‍රාණඝාතාදී අකුසල් වලින් වැළකීම නිසා ඊළඟට දීර්ඝ ආයුෂ ලැබුවා කියන ඒ වේ විපාක හැටියට. උන්වහන්සේ උපවපං ආත්ම භාවවල දීර්ඝ ආයුෂ භුක්තිවින්ද කෙනෙක් සසර පුරා. ඒ වගේම උන්වහන්සේ සසරේ ඒ ප්‍රාණඝාතාදී අකුසල් වලින් වැළකීම සත්ව හිංසා නොකිරීම නිසාම උන්වහන්සේට සසරේ ජීවිත අනතුරක් ගැන අර යමාව මරයි මට හිංසාවක් කරයි බිය තැති ගැනීම අන් අයට ඇති කරලත් නෑ. උන්වහන්සේට සසර පුරා එවැනි බිය තැති ගැනීම බොහෝ දුරට ඇති වෙන්නෙත් නෑ කියලා. යම් බියක් තැති ගැනීමක් ඇති වුණා නම් ඒවා උන්වහන්සේ නුවණින් මෛත්‍රියෙන් උන්වහන්සේගේ ඒ සසර පාරමී ශක්තියම උන්වහන්සේව ඉක්මනින් විසඳලා අන් අයගේ බිය තැති ගැනීම නැති කරපු ඒ සඳහා නායකත්වය ගත්ත කෙනෙක්. එනිසා පින්වතුනි සසර පුරා ඔබත් මේ ගුණ පුරුදු කරන්න. අද අපි මේ ධර්මානුශාසනාව තුළ විශේෂයෙන් ඔබට මහා පුරුෂ ලක්ෂණ කීපයක් පහක් ගැන අපි කතා කරා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණවල මහා පුරුෂ ලක්ෂණ පහක් ගැන අද අපි ඔබට කතා කරා. ඒ තමයි සුප්පතිට්ඨිත පාද. උන්වහන්සේගේ පාදයේ යටිපතුල සමෝ පිහිටීම. ඒ වගේම දහසක් නිම්වලලුලින් යුක්ත චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත සිරිපා සටහනක් පිහිටීම. දීගංගුලි උන්වහන්සේගේ ඇඟිලි ඉතා දිගුව ක්‍රමානුකූලව පිහිටීම. ඊළඟට ආයතන පන්හි උන්වහන්සේට දිගු විලුඹක් ඇති බව. උන්වහන්සේගේ පාදයේ ඒ ක්‍රමානුකූල ලක්ෂණ ඊළඟට බ්‍රහ්මුජ්ජුගත. උන්වහන්සේගේ දිගු ඇඟිලි විලුඹ උන්වහන්සේගේ ශරීරයේ බ්‍රහ්මේකුගේ වගේ ඍජුව පිහිටීම. මෙන්න මේ මහා පුරුෂ ලක්ෂණ ලබන්න සසර හේතු වෙච්ච පින් උන්වහන්සේ සසර පුරා කරපු පුණ්‍ය කර්ම ඒවැ විපාක හැටියට ලැබිච්ච මහා පුරුෂ ලක්ෂණ ගැන යම් දැනුමක්
අපි මේ ධර්මානු ශාසනාවද ඇති කරගත්ත. ඉතින් ඉදිරි ධර්මානු ශාසනාවල ඔබට අනෙක් මහාපුරුෂ ලක්ෂණ ගැනත් මේ වගේ මේකින් එක අපි ඔබට විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් පින්වතුනි අද මේ ධර්මශ්‍රවණේ ඔබ රැස් කරගත් සියලු පින් ඔබ හැම දෙනාටම ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ සසර පුරා පාරමී පුරලා උන්වහන්සේගේ ශරීරයේ මහාපුරුෂ ලක්ෂණ මතු වෙනකන් සසරේ පෙරුම් පුරලා පාරමී පුරලා ඒ පාරමී ධර්මයන්ගේ ප්‍රතිඵලයක් හැටියටයි උන්වහන්සේගේ බුදු සිරුරේ ඒ මහාපුරුෂ ලක්ෂණ පිහිටි. ඒ උතුම් බුදුරජාණන් වහන්සේට ඔබ මම සරණ ගිය අපගේ බුදුරජාණන් වහන්සේට දෙතිස් මහාපුරුෂ ලකුණෙන් යුක්තු ඒ උතුම් මහා වීරයන් වහන්සේට අපගේ ශාස්ත්‍රුන් වහන්සේට අපගේ නමස්කාරයම වේවා වේවා කියලා හදවතින්ම බුදුරජාණන් වහන්සේව සිහි කරලා ඔබ වන්දනා කරන්න. පින්වතුනි අද මේ ධර්මානු ශාසනාවෙන් ඔබ රැස් කරගත් සියලු පින් ඔබ හැම දෙනාටමත් සුවසේ නිවන් අවබෝධයේ පිණිසම පාරමිතාවක් වේවා. මෙවැනි වටිනා ධර්ම දේශනා දිනපතා ශ්‍රවණය කිරීමට අපගේ YouTube channel subscribe කොට ඉදිරියේ ඇති bell සලකුණ click කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.